ඒෙදිනයේදී චිචී බාෑලයක් ගෙදරින් අලුත්ම සිදධියයක් ව ආර්ථාවෙනවා. මේක එක්තරක් කාම්තාවගේ තහතනයක් සම්බන්ධි. චිචිීබා නැත්තන් රාජපක්ෂ පවුලේ බල්ලු බලාගන්න කොල්ල හැටිට ප්‍රසිද්ධ රොකට රෝොහිත ඒය දවසේ තවත් අපරාධයක් කර. මිට්ටෝරනි චිීබබල්ලය ගෙදර ළමයි බලන්න ඉන්න W.PCලා. ඒමන්නැත්තම් අපි බදුගෙවල බදුසල්වලින් පොලිස්සේ රාජකාර කරන තරුණ අම්මන්්ඩිලා දෙන්නේෙක් තමයි. ී බාලගේ බේබී ලබ ආගන්නන්නේ. රටස දුවන්න සල්ලි නැහැ කෙලා රනිල් වික්්‍රමසිංහ කිව්වට චිචී බායලයගෙදර තේහදන්න පාවිච්චි කරන්නේ නේවකේ ඉන්න කොල්ලු. නේවේ ඉන්න කොල්ලු තේ හදනනා විතරක් නැවෙයි ඒ චිචී බායේ අහිංසක ගෑනේ දූෂණය කරන බෙලාවේ ආරක්සාාවදුන්නේෙත් ඒ නේවකේ මේ වූ. මිට්ටෝර්ණ නේවකඒ කාලකන්නේ හැතිකරේ චිචී බාය කරපු කුප්ප කුපාඩි පාහර වැඩේ හොඳට මදදැනගැෙන නොදැනගෙන වගේ හිටිය. විජ විනාශේයට පත්තුවන නත්තන් තමන්ගේ ජවිතය අහිමි කර ගත්තේ ශ්‍ර ලංකා පොලිසිටමයිති WPC. කනික් එම නැතන් චිතී බාගේ බේවිලබලාගත්තු තරුණියා. ඇය වයිස ුදු විශ්‍යාටක තරුණයක් හෙටියට තමයි මේ වෙනකොට වාර්තාාව වන්නේ. ඇය ශ්‍රීලංකා පොලිසිේට බැන්දිිලා ටිකකාලයක් සේවයකිරීමෙන් අනතුරුව චිතී බබාගේ ගෙදර වැඩටඇ විත්තියෙනවා. යුනුෆෝර්මි එක ගලවල සාමාන්‍ය ඇඳුුවෙන්. රාධිකාරී පොතේ අත්සං කරල තමයි මෙම කාම්තවෝ වැඩ කරලා තියෙන්න්නේ. සාමාන්‍යෙන් චිතී බබයිල ගෙදර බාල බලාගන්නක් පොලිස් කාන්තාවෝ දෙන්නෙක් අනිවාර්රයමි යොද්දල තිබිලා තියෙනවා.ඒවගේම ඊට අමතරව නාවික සමුදාවේ සෙබල්ලු දහදනෙක් ආරක්ෂාවට දීලා තියෙනවා. වගේම මිරිහන පොලිසියට අනයුක්තව පොලිස් නිලධාරින් තුන් දෙනෙක් මේ දූව පාරි එකන බැද්ධ ගානේ දූුවපාරය සේවී යොදවලා තියෙනවා. මේ අදාල කාන්තාව එකැනමේ. සන්්‍රකාන්ති කියන කාම්තාව පොලිස්සේවට මැඳදිලා මේ වෙනකොට වචර පා හයක් ගතවෙනවා කියල තමයි අපටලබිල තියෙන ආරංචු මාර්ග සඳහන් කරන්නේ. කෘරුණෑගල ප්‍රදේශේ මහම දුෂ්කර ගම්මානගෙන් පොලිසේවට එක්තුනු මේ කාම්තාව ටිකක් ඇහැත කනට පේන කාම්තාවක්. ඔබට අපි නිරන්තරයම කියල තියෙනවා, රාධිපක්ෂ පවුලෙ කොල්ලො කියල කියන්නේ ලංකාව තේවත්තාක් විතිට සලකන පවුලාක්. සාමන්්‍ය රජ පක්ෂ පවුලවුම් හිතනවා මේරට ඉන්න ඕනෑම ගෑනියෙක් තමන් ගැඳට ගන්න තමන්ට අයිතියක් තියෙනවයි කියන කාරණී. හැබැයි අපේ රට ඉන්න සහර හරකුත් මේක විශ්වාස කරනවා. සමන් ඔබ දන්නවා තේවත්ව මහත්තයා අත්ත ඉන්න ඕනෑම ගෑනියක් හරි කෙල්ලෙ හරි තමන්ගේ කාම්රෙ ගෙනත් දීපන් කියලා ගෙදර ඉන්න මිනි හහරි නැතන් කෙල්ලගෙහර කාතාවගේ ිය හරි තාත්තනය කිවට පාස සිද්ධ වෙනවා හවස්වෙනකොට නාවලා බංගලාවට ගැත් ඇරලලා පාන්ද්‍රටාපහු එක්කන් ගිහිල නාවලා ගෙටගන්න. මේක මතමයි ලංකාවේ සිද්ධ වෙන්නේ. මේ වෙනකොට රාජ පක්සල නිසා විනාස වෙච්ච පවුල් විශාල ප්‍රමාණයක් තියෙනොවා. ඒගේ එක පවුලත්තමයි ජක්සන් ඇන්තනගේ පවුල ජක්සන් අන්තනගේ පොඩි කෙල්ල පල්වෙනි මතාවට දික්කසාධකරේ වෛද්‍යවරයා ඒ කාන්තාව දිිෂ්කසාදකරේත්, මේ වගේම රාජපක්ෂ පවුලේ මහයිකාගෙ කුපාඩි බවැඩ නිසා.ඒවගේම තාත්වල පුතාල එකට බඩු ගහපු පවුලත්තියෙන් වනං ඒකට ප්‍රසිද්ධ රාජපක්ෂ පවුල තාත්වල පුතාල එකට නිදිවෙතපු විශාල ගෑනු ගාණක් ලංකාවේඉන්න. පහමිතත් ඒ මේ සිදධය සිද්ධෙන්න්න බලපෑවේ ඔබ දන්නවා ඒ පා උදේශන ලොකු ප්‍රවෘත්තියක්ගයා විශසම මහින්ද රාජපක්ෂට අමාරුයි කියලා. එමන තම් මරාට අමාරුයි කියලා. මේ සිද්ධ ඇත්ප කටාව මේ සිද්ධත් සමගම කලපලට පත්වනා චිචී බාගේ පවුලෙ කට්ටිය. චිචී බබාගේ අඹුව වහම තමන්ගේ නැන්දම්ම බලන්න ගිය මේ සිද්ධ ආරංචිවීමත් සමගම. ඉන් පාස චිචී බාගේ බේවිලා දෙන්න බලාගන්න හිටපු පොලිස් කමතාවට අමතරව චිචී බා විතරයි ගෙදරෙ හිටිය. මොකද චිචී බාගේ ඒ අත්බඩ්ඩ. පිගලා පිටත්වල යනකොටත් චි බා නිදියගෙන තමයි හිටිය. ඔබදන්න රොකට ොහිත සාමා්‍යයෙන් කරන එකම වැඩේ තමයි දවල්ට බල්ලෝ බලනයක සාමාන්‍ය රාජපක්ස පවලට කිහිතවත් බහතරයක් දෙන රජ්‍ය පක්සගේ මේ චිචි බා නැටත් රොකට රහිත හඳුන්න්නේ රාජක්ේ රාජපක්ෂ පවලේ බල්ලෝ බලනකා හැටියට. කෝමිත චිචි බාගේ අඹුව ගදන නැති වෙලාේ මේ හමුදා සැවිීලයට සිද්ධ වෙලාත් මේ පොිස් කාන්තාවට සිද්ධ වෙලාත් තියෙනවා චිචී බාගේ කාම් රේටයන්න. න් පස්සේ සිද්ධ වෙච්චද ඔබට පැහැදිි කරන්න ගියෝත්තේකල්තිශය අචප්‍ය වීඩියුව එකක්බවට පත්වෙනවා එක කොහොම තත් චිචී බා හදි කරා කියල තමයි මේ වෙනකොට වාර්තාවෙන්න්නේ. මේ සිද්ධීෙන් අනතුරුව චිචී බා තමන්ගන්ගේ අයමාරුව සනීප කර ගත්තටඒ පොලිස්ඨාන්තාවට මුල ජීවිතයම වන්දිගේ වැන්න සිද්ධ වනා. මේ සිද්ධිය සමගම ඩැඩිසේස කම්පනයට පත්වනාභිත්තරක්නෙමයි ඇ චිචී බාට කියලලා තියෙනවා මේ අදාළ සිද්ධය සම්බන්ධයෙන් චිචී බාගේ අඹුවට කියනවයි කියන කතාව. ඔබ දන්නවා චිචී බාගේ ඉන්න පතිකුලකාන්තව පහුගේ කාලේ තමන්ගේ චියට පනවිඩ අත්දාලා කියල තිබන තමන්ගේ පවුලයට පවඩුවේ ඉන්න දෙන්න තමන් කාගෙන්වත් යැපෙන්නේ නැහැයි කියලා හැබැයි චිී බාගේ ගෑන ඇඳන ජන්ගේ ඉඳදලා චිචී බාගේ බාල දෙෙන කිරිවීදුරුව දෙන්නේත් අප සල්්‍ය වලින් කියනෙක මුන් අමතක කරලා තියෙනවා. මෙත්තෝනි චිි බාගේ ගෙදර ආරක්ෂාවට නේග නෑවි ෙවු දහදනෙ දී යෙනට අමතරව බැක් දෙකුත් කියලා තියෙනවා. කෝමිතත් මේ කාන්තාව සමඟ සිද්ධියයෙන් පස්සේ චිචී බා දිගෙන් දිගටම කිසියම් ආකාරෙක මත ගටුමකට පැටලිලා තියනවා දැනට ලැබිලතිේ නාරංචනුව එම නැතම මෙතන ආරක්ෂකන්සේ හිටපු හමුදා සැබලුන් කියන විදියට නාවික සැබලිකු කියන විදියට ඒ කාන්තාව සමඟ චිචී බා දිගකාලයක් තිස්සේ විවිධ ඇඟෑලුම් පවත්වලා තියෙනවා. කොහමතත් චිචී බා පහුගේ කාලය පුරාම, ඒයට විවිධ ආදර සංග්‍රහ දක්වල තියෙනවා මේ ආදර සං්‍රහ දිගගැසීමේ ප්‍රතිඵලයක් වි ගට තමයි. ඒයේ නිදන කාම්රයේ මේ සිද්‍යාවසන්න වනේ. හින් පස්සේ පොලිස් කාන්තාව දැඩි ලෙස කම්පනේයට පත්තුල මේ සිද්්‍යත් සමගම ක දැයි බලාපොත්තුනේ නෑ තමන්ගේ ආදරය අවසානි චිචි බාගේ ඇඳවඩින් කෙවරවෙයි කියලා දැඩි කම්පනයකට පත්වීමත් සමගම ඇය. නට පට අංඟගත්තා. මින් පසේ චිචී බා කරේ තමඟ වාහනේ මේ කාන්තාවද්දාගෙන එලියයට ගිහින් තියනවා. එලියට ගිහිල්ලා මේ කාන්තාවට බොහොම පැහැදිලිව මේ සිද්ධිය අමතක කරන්න කියලා තියනෙනවා මිට්වඩනි මීට අමතරව පානසියට එක්කන් ගිහිලා ප්‍රතිවගයක් කරන් දුන්න කියලා චිචී බාගේ ඩැයිවර් කියනවා. කෝමිටත් මේ කාන්තාව මේ සිද්්‍යර් සමඟම විශාල භ්‍යාකූල මානසික තත්ත්යකට පත්වන්න. ඉන් පස්සේ ඇය? නිවාඩු දාලා තමන්ගේ ගෙදර යන බව චිචී බාට කියලා ගෙදරට පිටත් වෙලා යන්න උත්සාහ කරලා තියෙනවා. ඒවෙලවිත් චිචී බා කලබල වෙලා ඇ නමත් අන්න දරපුත්සය අසාර්ථකවීම නිසා චිචීබමම තමයි වාහනයක් ලෑස්ි කල්ලදීලා තියෙන්නේ මහව ප්‍රදේශයට යන්න මේ අදාළ තරුණය තමන්ගේ ගමට ගියාට පස්සේ අදාළ මානිසික තත්ත්වෙන් නිසා. එමන තන් චිචීබා තමන්ට හදිකලියයි කියලා ගමට කියන්න බැරිකම නිසා සියදිවී නසාගෙන තිබෙනවා. මහා අවාසනාවන්ත කාල කන්නේ තාත්ත්වයක්. එක බැත්තගෙන් අප රටේ මිනිස්සුන්ට ජීවත්වෙන්ට සල්ලන්නැහැ. හැබැයි අපට එහෙම සල්ලි නැති ආර්ථිකතත්වයක් තුළ. මේනටේ රාජපක්ෂ පවුල කොන්දේසි විිරහිතුව රනිල් විත්‍රම සිංහත් ආරක්ෂා කරනවා. අපට රනිල් විත්‍රම සිංහ බඩේ පටතද ගැකන්න ඉංලයි කියන ගමම්ම චිචී වබාලට නාවික හමුදාවේ ආරක්ෂාව දීලා තියෙනවා. හන්ගේ දරුවන්ට කිරිබවන්න පොලිසියේ කාන්තාව යොදවලා තියනවා. හමුදාවේ රත දීලා තියනවා. චිි ා රටය දරන පොලිස් තනුතුරක් වෝ හමුදදාතනතුරක් වෝ දේශ පාලත්ඥනියකුත් නෙමේ. එමන රනිල් විත්‍රමසිංහන මිනිබරු ගෝටල මේ සැපාසකන් දෙන්නේ මොන පදනම කෙන්ද කියනෙක බරපතල ප්‍රශ්නය. අනිත් කාරය තමයි චිචී බා පහු්ගේ කාලේ අපේ සල්වෙලි රොකට් වල විශාල විනාසයක් කරා. මේ නිශ්චිත මහොත්තුවවෙට මේ අදාල පොලිස් කාන්තවමිය ගිහින්තියෙන්නේ සියදිවිනසා ගැනීමක් වුණාට විශසරීර ගතවීම ියුණු. ර හැටියට වාර්තා කරන්න කියලා චිචි බා නියෝග කරලා කියලා තියමයි මේ වෙනකොට මහු ප්‍රදේශයේ පොලිසිය වාර්තා කරන්නේ. කොහම තත්මිත්වෝනි රාජ පක්ෂ පවුලයවුන් දිගින්දිකටම පිස්සු කෙලනවා. මේ පිස්සු කෙලික දිහා බලාගෙන අපේ රට ඉන්න තවත් සමහරු විසිරි ගානවා. ්‍රාජිපක්ෂ පවුලයම් විතරක්න මේ පෞු්ගේ කාලය පුරා. මේ රට හිටපු විධ පාලකයන්ගේ දරුව මේ විදිටම පිස්සු කෙලියා. මේ න්න කොට වෙන්න ජනාතිපෙති ඔය ප්‍රමදාසක කොල්ලත් ඔයගේ තාත්ත ජනාතිපෙති වෙලා හිටපු කාලේ පිස්සු කෙලිය. උබ දන්න ඇති ඇන්ජලින්ගේ කෝඩ කෙපු ඇයි කියනෙ ඒකාල හිටිපු බෞතරයක් දෙනා දන්නවා. ඒකාලේ ගාමනිි පොන්සගේ ගැම්පු වෙලා හිටපු ඇන්ජලින්ගේ බඩවුඩ නගන්න සජි ප්‍රේමදාසදගිය මේ සිද්ධිය දුරදිගේයාමත් සමගම ඔය වෙන්න ආර්ය්‍යාවක් වන්න පෙරුම්පොරමෙන් ඉන්න. සජියක මහාම අන්්ඩි තමයි ඒ වෙලාවේ ඔය ප්‍රසිද්ත නිලියගේ කොන්්ඩිකැි ඔහමතත් මිට්වර්ණ මේ දේශ පාලංිගේ දරුවෝ පිස්සු කලිනක අලුත්කාරණයක් නෙමේ. පක් පවලෝුන්විත රක්නේ මේරටේ පවගේ අවුදු හැට හැත්තයම විහිවිත්ත හැම කාල කනි දේපලයගේ පවල් මේ විියටම පිස්සු කලිය. මේකට වග කියන්න ඕනේ ඔබත් මම මොකද අපි චන්ද දෙනකොට එක එකගේ කඩ බඩ පාට දිහ බල කතරේ ගහනවාමික් මුන් කරන්නයන්නේ මකක්ද නැද කියල හොලා බලන්න න්නේෑ බදකින්නට ඇති මේෙනකොට ජානිතානානපතිවරයා දෙමන සඳහනට දනන්දී ලතියනව ලංකාට ආධරදන්න දැම්ම ලාපොරොත්වක් නෑ. ලංකාවේ දේශපාලක්ඥයෝ දූෂිතයි ඒක වෙනස් මන තාක් කළක් ලංකාවට දෙනහම ආධාරයක්ම අවසානයේදී දේශපාලක්ඥයන්ගේ සාක්කොටයනවා එහෙම කරන්න ජපන් ජනතාවට අවශථාවයක් නැහැ කියෙන කාරණ. මිටතෝනි මේ කාල කන්නේ ක්‍රමය වෙනස් කරන්න පුළුවන් ඔබටත් මටන් අන්නේ කරන්න පුළුවන් ඒගෙන හැකි අාවක්ති වෙන දැක්මක්තිබෙන සමාජ දේශපාල කණ්ඩෑයමක් සමඟ අපි පෙමට මිටවනි හිල්ත ජැගහනමට ඔපට සීපත් කරමින් මා ඔබෙන් සමුගන්න. ඔබ සැමට ජය.